අයිබෝවන් ඇත්තරම අද හරිම සංවේදී කාරණාවක් දෙල් ටීවී රූපවාහිනිය වෙනුවෙන් හෙළ නිවුස් විකාශන සමාගම වෙනුවෙන් අපි මම ඔබට කතා කරන්න තීරණය කළේ. ඇත්තරම අපේ ආයතනයත් සම්බන්ධයි මේකට. අපි සියලු දෙනාම දැඩි කම්පණයට පත් වෙච්ච දවසක් අපිත් එක්ක අපේ ආයතනයේ අධ්‍යයන කටයුතු කරන දරුවෙක් දවස් කීපයක් ආවේ නැහැ ඒ අධ්‍යයන කටයුතු වලට. පස්සේ ඉතින් අපේ කණ්ඩායම විසින් හොයලා බැලුවා මේ සම්බන්ධයෙන්. ඇත්තටම ඔවුන් දැඩි අසනීප තත්ත්වයේ සහ දැඩි දරිද්‍රතාවයේ අඩියටම පතුලටම වැටලා හිටපු නිසා තමයි මේ දරුවට මේ මේ සම්බන්ධයෙන් ගේම් කටයුතු වලට ට්‍රේනින් වලට එන්න බැරි වෙලා තියෙන්නේ. ඇත්තටම මෙන්ම අපේ ආයතනය මේ වෙලාව ඉල්ලීමක් කරා සෙත්පා පුද්ගලික රෝහලෙන් දරුවාගේ මවට යම් කිසි රැකියාවක් ලබා දෙන ලෙස ඒ ඒ අවස්ථාවේම ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරපු සෙත්මා රෝහලේ සභාපතිතුමා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට මම ගොඩක් ස්තුති කරනවා. ගොඩක් පින් මේ වගේ කණ්ඩ බොණ්ඩ නැති පොතක් පතක් ගන්න නැති දරුවෝ දුවල පුතාලා අම්මල තාත්තලා ආච්චිල සීයලා මගේ සහෝදර සහෝදරි ගොඩක් ඉන්න පුළුවන්. ඉතින් අපි අද කල්පනා කරා මේ අපි කන උණු බත් පිඩක් ගානේ ඒ වගේ බත් කටක් බඩකට නොවැටෙන කවුද ඉන්නේ ඔවුන් සොයා උදව් කිරීම සඳහා යම් කිසි සංවිධානාත්මක කර්තව්‍යයක් දිල් ටීවී මුල් කරගෙන ආරම්භ කරන්න ඕන කියලා මේ අද ඒකේ පළවෙනි පියවර විදිහට දැන් මේ දරුවා පමණක් නෙමෙයි මේ අම්මා විතරක් නෙමෙයි මේ තාත්තා විතරක් නෙමෙයි මේ සහෝදර සහෝදරයෝ විතරක් නෙමෙයි ඕනෑම කෙනෙක්ට නැති අය ඇති අය සමග ෂෙයා කරගන්න වැඩසටහනක් ඇතරම හෙළ සරණ හෙළ නිවුස් නෙට්වර්ක් අපේ ආයතනයෙන් ආරම්භ කිරීමට කටයුතු කරගෙන යනවා. ඔබ සියලු දෙනාටම පොඩි හරි ආධාරයක් මේකට වෙන්න පුළුවන් නම් හාල් ඇටේකින් හරි පරිප්පු 100කින් හරි සීනි 100කින් හරි බෑග් එකකින් හරි පොතකින් හරි යම් කිසි මුදලකින් හරි ඒක ඉෂ්ට කරන්න පොඩ්ඩක්වත් පරක් වෙන්න එපා. මොකද මේ රටේ තියෙන තත්ත්වෙත් එක්ක බොහෝ දෙනෙක් ගැටලුවට මුහුණ දීලා ඉන්නවා. ආහාර ප්‍රශ්න, මුදල් ප්‍රශ්න, රැකියා ප්‍රශ්න. දැන් අපි මේ තත්ත්වය දැනගත්ත වහාම මේ දරුවගේ මවට රැකියාවක් සොයා දීමට කටයුතු කළා. ඒ වගේම අපි දානපතියන් කීප දෙනෙකු සම්බන්ධ කරන උන්ට ආහාර පාන ලබා දීම සඳහා ඉදිරියේදී කටයුතු කරගෙන යනවා. දැන් මේක අපිට පුද්ගලිකව තනියෙන් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. නැති අය කවුරු හරි කන්න බොන්න වෙන ප්‍රශ්නයක්. මේ ජීවිතවල ඉවන්දි ගෙවන්න එපා, දුක් විඳින්න එපා. ඔබ අපට හැකි ඉක්මනින් නැමතුමක් දෙන්න 0.74 274 90 හෝ 0.74 268 71 කියන දුරකථන අංකයට. ඒ වගේම තමයි ඔබට යම්කිසි පරිත්‍යාගයක් කිරීමේ හැකියාවක් තියෙනවා නම් පොඩ්ඩක් වෙලාවත් කල්පනා කරන්න එපා. දිලි ටීවී යමතන්න ඔබගෙන් සරණ බලාපොරොත්තු වෙන්න ඉන්නේ ඒ අහිංසක අපේම සහෘද සහෘදයන්ට දුවල පුතාලාට අම්මල තාත්තලට අපි ඔබ දෙන දේ දෙන්නම්. මේක කවුරු හරි මැනේජ් කරන්න ඕනේ. ඉතින් ඒකයි මෙහෙම කියන්නේ. දැන් අද වෙච්ච සිද්ධියත් එක්ක මා දැඩි කම්පණයටපත් වුණා. ඔබටත් පුළුවන් 0.74 274 90 හෝ 0.74 268 71 කියන දුරකථන අංකයට කතා කරලා මේ සම්බන්ධයෙන් ඔබගේ ඔබට තියෙන නොහැකි කියන්නේ ඔබට ආහාර නැත්තම් ඔබට නිවසක් නැත්තම් ඔබට කෑම බීම සපය ගන්න විදිහක් නැත්තම් දරුවා ඉස්කෝලේ අරින්න බැයි නම් ඒ වගේ දේවල් වලට අපිට කතා කරන්න ඔබටත් ඔබත් යම් කිසි පරිත්‍යාගයක් කරන්න පුළුවන් නම් හාල් ටිකක් දෙන්න පුළුවන් නම් බෑග් එකක් දෙන්න පුළුවන් නම් ඕනෑම පරිත්‍යාගයක් කරන්න පුළුවන් නම් අර ඉහත කිතුර කතන වලට කතා කරන්න. අපි සියලු දෙනාම මැරෙන මිනිස්සු. අපි සියලු දෙනාම එකයි. ඒ හින්දා මම මගේ මේ ඉල්ලීමට ඔබ කන් දෙයි කියලා හිතනවා. දිල්ටි විරූපහානි නාලිකාව වෙනුවෙන් බොහොම ස්තුතියි.